ආයුබෝවන් සියලුම දෙනාට සාදරයෙන් පිළිගන්නවා ෆොටෝ හබ් එකේ YouTube channel එකට. අදත් මම ඔයාලට ඔන්න අරන් ආවා CapCut tutorial video එකක්. ඔයාලා preview එකේ දැක්ක video clip එක තමයි අද හදන්න යන්නේ. ඉතින් ඉස්සරලාම ඔයාගේ CapCut application එක මෙන්න මේ විදිහට open කරගන්න. Open කරගත්තට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයා මෙන්න මේ new project කියන එක touch කරගන්න. ඊට පස්සේ ඔයාගේ device එකේ තියෙන videos ටික ඉස්සරලාම පෙන්නයි. ඊට පස්සේ ඔයා උඩින් photos වලට මාරු වෙන්න. ඊට පස්සේ ඔයාගේ device එකේ තියෙන photos ටික මෙන්න මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ ඔයාගේ beat shake video එක හදා ගන්න ඕනේ photos 8ක් මෙන්න මේ විදිහට select කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට photos 8ක් select කරගන්නවා. Right ඊට පස්සේ ඔයා මෙන්න මේ add button එක click කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ photos ටික අපේ timeline එකට add වුණා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ photos වල අවසාන කෙළවරේ තියෙනවා මෙන්න මේ විදිහට ending කියලා කොටසක්. අන්න ඒක මෙන්න මේ විදිහට select කරගෙන මෙන්න මේ delete button එක click කරලා ඒ කොටස delete කරගන්න. ඊට පස්සේ ආපහු ඔයා photos වල මුල් කෙළවරට එන්න. ඊට පස්සේ මෙන්න මේ යට bar එක ටිකක් දකුණු පැත්තට ඇද්දාම ඔයාලට හම්බ වෙනවා format කියලා එකක්. ඔයා අන්න ඒක උඩ එකපාරක් click කරලා මෙන්න මේ 9:16 කියන format එක select කරගන්න. ඊට පස්සේ ඔයා කරගන්න ඕනේ මෙන්න මේ photos මෙන්න මේ frame size එකට ගැලපෙනකන් zoom කරලා ගන්නට හදාගන්න එක. ඉතින් මෙතන තියෙන හැම photo එකම අන්න ඒ විදිහට හදාගන්න. Right මම මෙන්න මේ විදිහට මගේ හැම photo එකම zoom කරගෙන අවසන් කරගත්තා. ඊට පස්සේ ඔයා පළවෙනි photo එක තියෙන තැනට එන්න. ඊට පස්සේ පළවෙනි photo එක උඩ touch කරලා බලන්න ඒකේ duration එක තියෙන්නේ තප්පර 3කට. ඉතින් ඔයා මේකේ ඩියුරේෂන් එක තප්පර 8.5ක් වෙනකම් වැඩි කරගන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඊළඟ ෆොටෝ එකේ ඩියුරේෂන් එක ඔයා තප්පර 0.5ක් වෙනකම් අඩු කරගන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඊළඟ ෆොටෝ එකේ ඩියුරේෂන් එකත් ඒ කියන්නේ අපේ 3වෙනි ෆොටෝ එකේ ඩියුරේෂන් එකත් තප්පර 0.5ක් වෙනකම් අඩු කරගන්න. ඊට පස්සේ අපේ 4වෙනි ෆොටෝ එකේ ඩියුරේෂන් එකත් තප්පර 0.5ක් වෙනකම් මෙන්න මේ විදිහට අඩු කරගන්න. ඊට පස්සේ අපේ 5වෙනි ෆොටෝ එකේ ඩියුරේෂන් එකත් ඔයා තප්පර 0.5ක් වෙනකම් මෙන්න මේ විදිහට අඩු කරගන්න. ඊට පස්සේ අපේ 6වෙනි ෆොටෝ එකේ ඩියුරේෂන් එක තප්පර 0.4ක් වෙනකම් අඩු කරගන්න ඕන. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපේ 7වෙනි ෆොටෝ එකේ ඩියුරේෂන් එක ආපහු තප්පර 0.5ක් වෙනකම් මෙන්න මේ විදිහට අඩු කරගන්න. ඊට පස්සේ අපේ අන්තිම ෆොටෝ එකේ ඩියුරේෂන් එක ඔයා තප්පර 0.4ක් වෙනකම් අඩු කරගන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයා ඔයාගේ පළවෙනි ෆොටෝ එක තියෙන තැනට මෙන්න මේ විදිහට එන්න. ඊට පස්සේ ඔයා පළවෙනි ෆොටෝ එක උඩ මෙන්න මේ විදිහට ටච් කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ animation කියන එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ combo කියන එක ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට animation ටිකක් open වෙයි. ඊට පස්සේ ඔයා මෙන්න මේ පළවෙනි ෆොටෝ එකට දාගන්න ඕනේ animation එක තමයි මෙන්න මෙතන තියෙන spinning top 2 කියන animation එක. ඊට පස්සේ ඔයා එකේ දෙවෙනි ෆොටෝ එකට දාගන්න ඕනේ animation එක තමයි මෙන්න මෙතන තියෙන bisect 2 කියන animation එක. ඉතින් තුන්වෙනි ෆොටෝ එකටත් bisect 2 කියන animation එකම දාගන්න. ඊට පස්සේ ඊළඟ ෆොටෝ එකට ඒ කියන්නේ අපේ හතරවෙනි ෆොටෝ එකට දාගන්න ඕනේ animation එක තමයි මෙන්න මේ zoom 1 කියන animation එක. ඊට පස්සේ ඔයා ඔයාගේ 5වෙනි ෆොටෝ එකට zoom 2 කියන animation එක මෙන්න මේ විදිහට දාගන්න. ඊට පස්සේ අපේ 6වෙනි ෆොටෝ එකට ආපහු zoom 1 කියන animation එක දාගන්න. ඊට පස්සේ අපේ 7වෙනි ෆොටෝ එකට ආපහු zoom 2 කියන animation එක දාගන්න. ඊට පස්සේ අපේ අන්තිම ෆොටෝ එකට ආපහු zoom 1 කියන animation එක මෙන්න මේ විදිහට දාගන්න. ඊට පස්සේ මෙන්න මේ හරි ලකුණ press කරගන්න. ඊට පස්සේ ඔයා කරගන්න ඕනේ මෙන්න මේ පළවෙනි ෆොටෝ එක පටන් ගන්න තැනට මෙන්න මේ විදිහට එන්න. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන තියෙන ඉෆෙක්ට් කියන එක ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වීඩියෝ ඉෆෙක්ට් කියන එකත් ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ ට්‍රෙන්ඩින් කියන එක යටතේ චුට්ටක් පල්ලෙහාට ගියාම ඔයාලට හම්බෙයි මෙන්න මෙතන කැමරා ෂේක් කියලා ඉෆෙක්ට් එකක්. ඔයා අන්න ඒක උඩ ටච් කරගන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ඇඩ්ජස්ට් වලට ක්ලික් කරගන්න. ඊට පස්සේ ස්පීඩ් එක ඔයා මේකේ 100ට 100ක් වෙනකම් මෙන්න මේ විදිහට වැඩි කරගන්න. ඊට පස්සේ රේන්ජ් කියන එකත් සාමාන්‍යයෙන් 30ක් විතර වෙනකම් මෙන්න මේ විදිහට වැඩි කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ හරි ලකුණ press කරගන්න. ඊට පස්සේ ඔයා මේකේ ඩියුරේෂන් එක මේ පළවෙනි ෆොටෝ එකේ ඩියුරේෂන් එක වෙනකම් මෙන්න මේ විදිහට තියාගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ හරියක් වෙනකම් ආපහු ඔයාගේ මෙන්න මේ සුදු පාට ඉර ගෙනල්ලා ඔයා මෙන්න මෙතනින් back වෙලා මෙන්න මේ video effect කියන එක touch කරගන්න.
ඊට පස්සේ මෙන්න මේ උඩ බාර් එක ටිකක් දකුණු පැත්තට ඇදගෙන ගියාම ඔයාලට හම්බ වෙනවා ඩීටේල්ස් කියලා එකක්. ඔයා අන්න ඒක ටච් කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ ඉෆෙක්ට් එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ හරි ලකුණ ප්‍රෙස් කරගන්න. ඊට පස්සේ ඒකේ ඩියුරේෂන් එක අපේ පළවෙනි ෆොටෝ එකේ අන්තිම කෙළවර වෙනකන් මෙන්න මේ විදියට හදාගන්න. ඊට පස්සේ ඔයා කරගන්න ඕනේ මෙන්න මේ දෙවෙනි ෆොටෝ එකයි තුන්වෙනි ෆොටෝ එකයි ඇරලා ඊට පස්සේ මෙන්න මේ හතරවෙනි ෆොටෝ එක පටන් ගන්න තැනට මෙන්න මේ විදියට සුදු පාට ඉර ගේන්න. ඊට පස්සේ ඔයා අපහු මෙන්න මේ වීඩියෝ ඉෆෙක්ට් වලට ගිහිල්ලා අපි අර කලින් ඇඩ් කරගත්තු මෙන්න මේ ඉෆෙක්ට් එක සිලෙක්ට් කරලා හරි ලකුණ ප්‍රෙස් කරගන්න. ඊට පස්සේ ඒකේ ඇඩ්ජස්ට් වලට යන්න මෙන්න මේ විදියට. ඒකේ ස්පීඩ් එක සාමාන්‍යයෙන් 90ක් විතර වෙනකම් වැඩි කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ හරි ලකුණ ප්‍රෙස් කරගන්න. ඒ ඉෆෙක්ට් එකේ ඩියුරේෂන් එක අපේ හතරවෙනි ෆොටෝ එකේ ඩියුරේෂන් එකනකම් මෙන්න මේ විදියට අඩු කරගන්න. ඊට පස්සේ ආපහු කොපි එකක් ගන්න. ඒක අපේ පස්වෙනි ෆොටෝ එකේ ඩියුරේෂන් එකනකම් හදාගන්න. ඊට පස්සේ ආපහු කොපි එකක් ගන්න. ඒක අපේ හයවෙනි ෆොටෝ එකේ ඩියුරේෂන් එකනකම් හදාගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට ඉතුරු ෆොටෝස් දෙකටත් ඒ ඉෆෙක්ට් එකම යටින් මෙන්න මේ විදියට ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මෙතනින් බැක් වෙන්න. ඊට පස්සේ මෙන්න මේ යට බාර් එක ටිකක් දකුණු පැත්තට ඇද්දාම ඔයාලට හම්බ වෙනවා ඔඩියෝ කියලා එකක්. අන්න ඒක ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ සවුන්ඩ් කියන එකත් ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙයි. ඊට පස්සේ ඔයා මෙන්න මේ ෆයිල් මාක් එක ක්ලික් කරලා මෙන්න මේ ෆ්‍රොම් ඩිවයිස් කියන එකට ටච් කරගන්න. ඊට පස්සේ මම යට ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා ඔඩියෝ ෆයිල් කියලා. ඔයා අන්න ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා පොඩි ඔඩියෝ ක්ලිප් එකක් දාලා ඇති අන්න ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ සර්ච් බාර් එක ටච් කරලා බීට් ෂේක් 54 කියලා සර්ච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට බීට් ෂේක් 54 කියන MP3 එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ සුදු පාට ප්ලස් මාක් එක ක්ලික් කරලා ඒක අපේ ටයිම් ලයින් එකට මෙන්න මේ විදියට ඇඩ් කරගන්න. රයිට්. ඊට පස්සේ බලන්න මෙන්න මේ විදියට අපි උඩින් ඇඩ් කරගත්තු වීඩියෝ ෆයිල් එකේ ඩියුරේෂන් එකයි අපි පල්ලෙහෙන් ඇඩ් කරගත්තු සවුන්ඩ් ට්‍රැක් එකේ ඩියුරේෂන් එකයි එක සමානාගයක තියෙනවද කියලා. ඉතින් එහෙම තියෙනවා නම් ඔයාගේ වීඩියෝ එක ඔයා සම්පූර්ණයෙන්ම එඩිට් කරගෙන ඉවරයි. ඊට පස්සේ ඔයා පොඩ්ඩක් මේක ප්ලේ කරලා බලන්න මෙන්න මේ විදිහට ප්‍රිවියු එකක් එනවාද කියලා ඔයාගේ වීඩියෝ එකේ. ඉතින් එහෙම එනවා නම් ඔයාගේ වීඩියෝ එක ඔයා සම්පූර්ණයෙන්ම එඩිට් කරගෙන ඉවරයි. ඊට පස්සේ ඔයා මේ වීඩියෝ එක සේව් කරගන්න මෙන්න මේ 720p කියන එක ටච් කරලා මෙන්න මේ විදිහට 1080p වෙනකම් වැඩි කරගෙන මෙන්න මේ උඩට ඊතලයේ ප්‍රෙස් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ වීඩියෝ එක ඔයාගේ ගැලරියට එක්ස්පෝර්ට් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එක එක්ස්පෝර්ට් වුණා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනනුත් මේ වීඩියෝ එක ප්ලේ කරලා බලන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හදන හැටි තමයි අද මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. වීඩියෝ එක හදාගෙන යනකොට මාක් හරි ප්‍රශ්නයක් ආවොත් මේ වීඩියෝ එකට පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එක තවත් යාළුවෙකුට බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඉතින් තවත් මෙවැනි අලුත්ම අලුත් වීඩියෝකින් හම්බ වෙනකන් ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්.